කාලයක් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකාපේ වෙතින් පුංචි අදහසක්. දැන් කොහොම හරි ජනාධිපතිවරයා අත්නොමතිකව යම්කිසි කෙටි කණ්ඩායමක් එක්ක ගත්ත තීරණයක් ඉඳ කිහිප දිනක කණ්ඩායමක් ගත්ත තීරණයක් ඉඳ දැන් කන්න තුනක් ඔබතුමාලා කියන විදිහට නැති වුණා තියෙනවානේ. ඒතකොට දැන් ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්ද ගත්තොත් ඒ කියන්නේ අපිට යලේදි තිබිච්ච වීකිලෝ එකේ මිල ගත්තෝතින් අපි රුපියල් 60 ගානට යගියෙත් නැහැ. යලේදි ගිය පාරේ යල්කන්නේ මම දන්නේ 60 තෙතකිරුණි 58ට විතර 56ට විතර මං නිවැරදිනා. එතකොට ඔය කියන කාලෙන් පස්සේ දැන් වී කිලෝ එක කොච්චරකින් නැගලා තියෙනවද? ගිහිල්ලා තියෙනවද ඉහළ? එතකොට හාල් කිලෝ එක කොච්චරකින් වැඩි වෙලා තිබෙනවද? පසුගිය වසරට සාපේක්ෂව චතුර හරියටම එකට එකකින් මේ වෙද්දි වී මිල ගිහිල්ලා තියෙනවා ඉහළට. කියන්නේ ගිය අවුරුද්දේ මැයි මාසෙ ගත්තොත් අද රුපියල් 60ක් වගේ වී කිලෝ එක තිබ්බේ. හාල් කිලෝ එක 100-110 අතර තිබ්බා හොඳම ප්‍රමිතියකට. හැබැයි අද වී කිලෝ එක මිල රුපියල් 120 වගේ මිලකට අද වාර්තා වෙනවා. තෙතද වියලි ඒ වගේම සහල් කිලෝ එක තොග මිල 210 වගේ මිලක තියෙනවා. සිල්ලර මිල 220 රැඳිලා තියෙයි. තව සති කිහිපයක් යන කාලේ ඊට පස්සේ මේක කඩාගෙන යයි. චතුර කලින් ආ ප්‍රශ්න පොඩි උත්තරයක් පිළිතුරක් එකතු කරන්න ඕනේ. 1950 දශකයේ පටන් ගද්දී චතුර ඩීඑස් නායක අග්‍රාමාත්‍යතුමා මේ රටේ වගා සංග්‍රාමයේ පටන් ගද්දී හෙක්ටයර් 103ක් තමයි ලංකාවේ වගා කරේ. ලංකාවේ ජනගහනය හිටියේ 160යි. ඒ 160ට කන්න දෙන්නත් ලංකාවේ සහල් නිෂ්පාදනයේ ප්‍රමාණවත් නෑ. මොකද ඒ තිබ්බ වී ප්‍රභේද වලින් හෙක්ටයර් එකට ලැබුණේ වී කිලෝ 1500 වගේ අස්වැන්නක්. ඊට පස්සේ මේ යලමහ කන්න දෙකේ වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයර් 3-4 ඉඳලා කඩිනම් මහලු යෝජනා ක්‍රමයේ දක්වා වගේ මොරගහකන්ද ව්‍යාපෘති අවසානයේ වෙද්දී අපි යලමහ කන්න දෙකේ හෙක්ටයර් 112කට වගා කරන ප්‍රමාණයට අපි මේ කුඹුරු වපසරිය ලොකු කරගත්තා. ඒ වගේම හෙක්ටයර් එකකින් ලැබෙන අස්වැන්න කිලෝ 1500 ඉඳලා අපි වසර 70කට පස්සේ කිලෝ 5000 දක්වා වැඩි කරගත්තා. ඒ වැඩි කරගත්තේ වැඩි දියුණු කළ වී ප්‍රභේද සහ අලුත් තාක්ෂණයේ ජල කළමනාකරණයේ මේ හැම දෙයක්ම භාවිතා කළා තමයි ගොවියන්ගේ උනන්දු අවංග නිලධාරීන්ගේ කැපවීම නම සොයා ගැනීම එක්ක අපිට පුළුවන් වුණා එදා මීට අවුරුදු 70කට ඉස්සෙල්ලා 160කට කන්න දෙන්න බැරුව හිටපු රටකට 220කට කන්න දෙන්න පුළුවන් විදිහට අපිට 2020 වෙද්දි මේ රට යම් තැනකට ගේන්න පුළුවන් වුණා. හැබැයි චතුර ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙදී ජනාධිපතිතුමා ප්‍රමුඛ කුඩා කණ්ඩායමක් විසින් මේ අපි වසර 70ක තීරණය අංශක 180කින් අනිත් පැත්ත හැරෙව්වා. ඒ කියන්නේ 1950 අපි හිටපු තත්ත්වය හරියට කියව ගන්න නැතුව කරපු තීරණයක්. දැන් කොහොම හරි මේ වෙච්ච එකේ ලොකුම හානිය වෙලා ඉවරයි. එතකොට ඊළඟ කොටස තියෙන්නේ දැන් අපි මොකද්ද කරන්න කියන එකනේ. හැබැයි දැන් මේකේ ඊළඟ කොටස් විදිහට ඩොලරේ මිල ඉහළ යාම, ඩොලර එක පා කිරලා දැන් මම හිතාමතාම අනවශ්‍ය විදිහට දැන් වෙන්දට ප්‍රතිමාන සහනාධාරයක් ලැබුණා. දැන් ඒ සහන ලැබෙන්නේ නැති හින්දා දැන් එහෙනම් පොහොර මොකද්ද දෙන්න ඕන විදිහ? එතකොට පොහොර නැතුව වවන්නම් බැයිද? එතකොට පොහොර ගන්න ඕන නම් කීයට දෙන්න කියලා කියන්නේ මොකද්ද යෝජනාව ප්‍රතිමානගේ? දැන් අපි චතුර අපි යෝජනා කරා රජයට කීප ගිය යල් මාස් කන්න අවසාන වෙනකොට යල් කන්න ආරම්භ කරනවා තොමග අපි යෝජනා කරා 50%ක්වත් රසායනික පොහොරයි කාබනිකයි එකට යන් කියලා. ඕක රජයට අපි යෝජනා කරේ දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා අක්කරයකට යූරියා කිලෝ 140ක් දුන්නා අපිට ගොයියොන්ට මහ වාරි මාර්ග මහ වැලි වෙනම එහෙම හදලා 140 අඩු කරගෙන රජයෙන් ආව 80ට එනකම් මේ ආණ්ඩුවේ සහනාධාර දෙන්න කියන එක. අපි සහනාධාර වලට චතුර කැමති නැහැ. අපි ගොයියෝ කියන්නේ හරි අභිමානවත් ජාතියක්, සම්බෝලයි බතුයි හරි කාලා අපි ජීවත් වෙන. අපි කාගරොත් මේ සහනාධාර මත යැපෙන්න අපි කැමති නැහැ. අපි යැපීම් මත ජීවත් වෙන කොටසන්නේ මේ ගොයියා කියන්නේ හරි අභිමාන. මඤ්ඤොක්ක ගහක් හරි හදාගෙන කන ජාතියක්. ඒ නිසා අපිට මේ යූරියා ටික 140ක 80ට අඩු කරගෙන එනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හා අපි කිව්වා කාබනික වැඩසටහන ක්‍රියාත්මක වෙනවා නම් මේ කාබනික වැඩසටහන ක්‍රියාත්මක කරගෙන එන්න. හැබැයි පහුගිය මාස කන්න වෙනකොට අවසාන යූරියා අපිට රමේ රජෙන් නොමිලේ දෙනකොට 80යි දුන්නේ කිලෝ. ඒතොට 40ක් කපලා. මේ 40 කපාගෙන එනකොට කාබනික ක්‍රමවේදයක් රජේ හදාගෙන ආවා නම් අද වෙනකොට යූරියා කිලෝ 25ක් දැති. හරියට මේ මහ පොළොවට මේ ක්‍රමවේදය හදාගෙන ආවා නම් අපි කාබනිකට විරුද්ධවම නැහැ. කාබනික කියලා තනිකර කාබනික කරන්න බෑ. ඒ නිසා අපි කිව්වා ඒක කෙරුවේ නැහැ. ඊට පස්සේ රජය ඇහුම් කන් දුන්නේ නැහැ. ඊළඟට අපිට උනේ අපි කිව්වේ අපිට කාබනික 50%කටවත් දෙන්න කියලා. එතකොට අපිට 50 කිව්වොත් හැබැයි හොඳ කාබනික ප්‍රමිතියෙන් යුතු. අර චීනෙන් ගෙනාපු ඒවා වගේ නෙමෙයි. අපිට හදාගන්න පුළුවන් නම් ඊළඟට අපි දේශීය කම්පැනි වල හදාගන්න පුළුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ගේ නිර්දේශ මත ගොයියට මේක දෙන්න ඕනේ.